ඉතින් මාස 25කට ඉස්සල්ලා මේ රටේ තිබ්බ තත්ත්වය තමයි පෝලිං යුගයක්. ඔබට මගහැරෙන පෝෂණය වෙනුවෙන් එන්ට්‍රසෝල් රට බංකොලොත් වෙලා තිබ්බ යුගය. ඒක ලේසියෙන් අමතක නොවෙනවා. එදා ස්විච් එකක් දැම්මම ලයිට් නෑ. පාරට බැස්සාම තෙල් පොලින් තෙල් නිසා තෙල් නැති නිසා බස් ටික කාර් ටික තිබ්බේ නෑ. කිරිපිටි නැහැ. බෙහෙත් ටික නැහැ. පොර නෑ. ගෑස්සුත් නැති අවස්ථාව තමයි නේද කතා කරේ. මේ රට එවැනි අභියෝගයක් තියෙන අවස්ථාවේදී කිසිම බයක් නැතුව අමාගෙම ගේ දොර පුච්චනකොට රට බාර ගන්න ඇඳුමක් නැති අවස්ථාවක හිතේ ශක්තිය තිබ්බ නිසා රනිල් වික්‍රමසිංහේ අභියෝගය බාරගෙන අනෙත් කයියෝ නායකයෝ පැහැරහැර යන අවස්ථාවේදී මේ රටේ අභියෝගය බාරගත්තේ කවුරුත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ කියන එක මෙයාසෙ මතක් කරන්න කැමති. මොකෝ එක පුද්ගලයෙක් ඒ තනි අලිය තමයි ඒ සියලුම පක්ෂත් සමග එකතු වෙලා මේ අවස්ථාව ඇති කරේ. එක්සත් ජාතික පක්ෂය මේ රටේ අවස්ථා තුනක අමගේ සැබෑ නායකත්වය පෙන්වලා දීලා තියෙනවා. 1948 ඊයේ සෙනරාක සුද්දංගෙන් නිදහස ලබා ගන්නකොට 1977 මේ රටේ පෝලිං යුවත් තියෙනකොට විවෘත ආර්ථික හඳුල්ලා දුන්න ජේ.ආර්. ජයවර්ධන සහ 2022 රටේ ආර්ථික බංකොලොත් වෙලා තියෙනකොට අභියෝගේ බාර අරගෙන රනිල් වික්‍රමසිංහ අද මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කළා තියෙනවා කියන එක අද ඔප්පු කළා තිබෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.